ආයිබෝන් හැමෝටම මම අද අරගෙන ආවේ Samsung Galaxy Note series එකේ ඉතිහාසය ගැන ටිකක් කතා කරන්න. වීඩියෝ එකට යන කලින් සිංහල ටෙක් YouTube channel එකට ඔයා තාම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරගන්න. එන්න අද වීඩියෝ එකට යමු. වර්ෂ 2011 දී Samsung සමඟම display size එක 5.3 inch වන ලාර්ජ් ඩිස්ප්ලේයක් තියෙන ෆෝනයක් රිලීස් කරා විලදපුරට මේ අදහස හරිම අවදානම් ඒ කාලේ වෙන විට මොකද Samsung සමඟම අදවන විට ජනප්‍රිය වුණ තරමට ඒ කාලේ ජනප්‍රිය නොවීම වර්ෂ 2007 දී ලෝකයේම මවිත කරපු Apple original iPhone එක රිලීස් කරා ස්ටයිලිෂ් හෝ මොන කීපැඩ් එකක් නැතුව 100% ඇන්ගලින් යූස් කරන විදිහට all have these keyboards that are there whether you need them or not to be there how are we going to communicate this we don't want to carry around a mouse right So what are we going to do? Oh, a stylus, right? We're going to use a stylus. No. And boy have we patented it. So Apple සමඟම හැම ෆෝන් කම්පැනික්ම අභිබෝ අලුත්ම concept එකක් දෙනවා 2007 දී. මේකට අනිත් පැත්තේ Samsung සමඟම ඒ වෙන විට Java based ෆෝන් තමයි නිෂ්පාදනය කරගෙන හිටියේ. වර්ෂ 2010 දී Samsung සමඟම Galaxy S කියන ස්මාර්ට්ෆෝන් එක රිලීස් කරා ගොඩක් ෆීචර්ස් මේ ෆෝන් එකට ඇඩ් කරලා. හැබැයි මේ S ෆෝන් එක ගොඩක් ජනප්‍රිය වෙන්න Apple සමඟම ඉඩ දුන්නේ නැහැ. මොකද ඒ වෙනුවට iPhone 4 එක හරිම ලස්සන ඩිසයින් එකකින් Apple සමඟම රිලීස් කරලා මිලියන 1.7ක ජනතාවක් තමන්ගේ ප්‍රොඩක්ට් එකට ආකර්ෂණය කරගන්න සමත් වුණා. හැබැයි 2011 දී Samsung සමඟම Galaxy S2 කියන ෆෝන් එක රිලීස් කරලා USA වල ගොඩක් දෙනෙක් අතරට මේ ෆෝන් එක රැගෙන යන්න සමත් වුණා. මේ Galaxy S2 එක USA වල තියෙන network 4න් network 3කටම release කරලා සෑහෙන පරිභෝගික සංඛ්‍යාවක් Tamange අතට පත් කරන්න සමත් වුණා. 2012 දී Galaxy S3 එක ආවට පස්සේ Samsung සමඟම හොඳ ප්‍රතිචාරයක් සහ සෑහෙන පරිභෝගික සංඛ්‍යාවක් Samsung වටා එක්වෙන්න පටන් ගත්තා. හැබැයි Samsung සමඟමට Apple සමඟමින් චෝදනා ගොඩක් මේ කාලේදී තමයි එන්න පටන් ගත්තේ. මේ චෝදනා අධිකරණයට වහා යන්න සිදු වෙලා Samsung සමඟමට මිලියන ගණක් වන්දියක් Apple සමඟමට ගෙවන්න සිදු වුණා. මේ හැම දෙයකටම පස්සේ Samsung සමඟමට තමන්ගම කියලා දැක්මක් මේ ෆෝන් සියසේට ගෙන්න ඕන වුණා. මේ හැම දෙයකම ප්‍රතිඵලක් වශයෙන් තමයි 2011 දී ප්‍රථම Note ෆෝන් එක Galaxy Note කියලා රිලීස් කරේ. මේ ෆෝන් එකට තිබ්බේ යෝධ ඩිස්ප්ලේයක් වන 5.3 inch AMOLED ඩිස්ප්ලේයක් සමඟ Samsung වලටම ආවේනික වූ ස්ටයිලිෂ් පෙන් එක. මේ කාලවලට මිනිස්සුන්ගේ 4 inch ෆෝන් ඩිස්ප්ලේයකට වඩා ලොකු ඩිස්ප්ලේයක් තියෙන ෆෝන් අමාරු යූස් කරන්න කියලා. ෆෝන් එක ලොකු වුණාට පස්සේ සාක්ක්‍ය දාගන්න බැරි වෙයිද වගේ ගොඩක් ප්‍රශ්න මිනිසුන්ට හිතන්න පටන් ගත්තා. YouTube එකේ මේ ෆෝන් පොකට් එකේ දාන්න පුළුවන්ද කියලා වීඩියෝස් පවා දාන්නේ ඒ කාලේ YouTube එකට පෙළඹුණා. Samsung සමඟම මොන මාදක ආවත් ඉදිරියටම ඇවිත් 2012 දී Galaxy Note 2 එක ගොඩක් ෆීචර්ස් එක රිලීස් කරා. Note 2 එකේ ආපු S Pen එක කලින් වගේ නෙවෙයි. ගොඩක් මේ ෆෝන් එකේ වැඩ ගන්න පුළුවන් විදියට තමයි හදලා තිබ්බේ. මේ S Pen එක නිසාම මිනිස්සු Note 2 එක මිලදී ගන්න පටන් ගත්තා. S Pen එක යූස් කරලා වෙනත් ෆෝන් වලට කරන්න බැරි දේවල් පවා මේ Note 2 එකේ කරන්න පුළුවන් වුණා. වර්ෂ 2013 දී ඩිස්ප්ලේ ක්වොලිටි එක සහ ප්‍රීමියම් නිව් ලුක් එකක් එක්ක Galaxy Note 3 එක රිලීස් කරා Samsung සමඟම. මේ ෆෝන් එකේ බිල්ඩ් ක්වොලිටි එක විතරක් නෙවෙයි. පර්ෆෝමන්ස් අතිනුත් කැමරා ක්වොලිටි එක අතිනුත් මේ ෆෝන් එක තමයි ඉදිරියෙන්ම හිටියේ. 2012 වෙනකොට මේ ෆෝන් එක තමයි ලෝකයේ තියෙන පවර්ෆුල්ම ඩිවයිස් එක කියලා හැඳින්වුවේ. මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක 5.7 ඉන්ච් එක ප්‍රථම වරට ෆුල් HD ඩිස්ප්ලේයක් නිසා ග්‍රැෆික් හරිම ස්මූත් විදිහට රෙන්ඩර් කරන්න පුළුවන් ප්‍රොසෙසර් මේ ෆෝන් එකේ තිබ්බා. මේ Note 3 එකේ කැමරා එක 4K රෙකෝඩ් කරන්න පුළුවන් තරමට ක්වොලිටි එක වැඩි කරලා තිබ්බේ Samsung සමඟම. මේ Note 3 එකේ S Pen එක තවත් වැඩි දියුණු කරලා AR Touch කියලා තාක්ෂණයක් මේ ෆෝන් එකට ගේන්න සමත් වුණා. 2014 දී ස්මාර්ට් ෆෝන් ශ්‍රේෂ්ඨයේ තරගකාරීත්වයේ වැඩි වීමක් සමග අනෙක් සමාගම තමන්ගේ ෆෝන් වලටත් අලුත් තාක්ෂණය බිල්ඩ් ක්වොලිටි එක ෆෝන් වල කැමරා ක්වොලිටි එක සහ වාටර්ප්‍රූෆ් ෆෝන් එකට ගේන්න සමත් වුණා. මේ අවස්ථාවේදී Samsung සමඟම ඊටත් වඩා අභිවවා යමින් curve display එකක් නිර්මාණය කරා අනිත් කට්ටිය හිතුවවත් නැති fingerprint sensor එක ආපු ප්‍රථම Note ෆෝන් එක උනේ මේ ෆෝන් එක. මේ edge display එක නිසා ගොඩක් කට්ටිය මේ ෆෝන් එකට ආකර්ෂණය වෙන්න පටන් ගත්තා 2014 දී. මේ හැම දෙයක්ම Note 5 එකකින් වෙනස් වුණා. ඒ කාලේ වෙන විට glass සහ metal mix වෙච්ච ෆෝන් එකක් තමයි ගොඩක් මිනිස්සුන්ට ඕන වෙලා තිබ්බේ. Note 5 එක නිර්මාණය කරේ glass සහ metal mix කරපු material එකකින්. මේ ෆෝන් එකේ specification වැඩි කරලා තිබ්බා හැම දෙයකින්ම.
මේ ෆෝන් එකට අලුත්ම fingerprint sensor එකක් S Pen function එක තවත් improvement කරලා හොඳම කැමරාවක් සහ හොඳම display එකක් මේ ෆෝන් එකට දාලා තිබ්බා. මේ ෆෝන් එකට පස්සේ හැමෝම බලාගෙන හිටියේ Note 5 ලේ හැවෙනි ෆෝන් එක වන Note 6 එක release කරනකම්. හැබැයි Samsung සමගම Note 6 කියන ෆෝන් එක මගහැරලා Note 7 කියලා අලුත්ම ෆෝන් එකක් release කරා 2016 දී. 2016 දී මේ ෆෝන් එකට කරන්න පුළුවන් හැම hardware සහ software improvement එකක්ම Samsung සමගම මේ ෆෝන් එකට කරලා තිබ්බේ. Note 7 එකේ හැමෝම හිතපු නැති තරම් තාක්ෂණයක් ගේන්න Samsung සමගමට හැකි වුණා. Smartphone CSA නැති ෆෝන් එක unlock කරන්න පුළුවන් iris scanner කියන තාක්ෂණය මේකෙන් ප්‍රධානයි. මේ Note 7 එක release වුණ ගමන් වැඩිම ස්මාර්ට්ෆෝන් ගානක් ඉක්ුණන තරම් මේ ෆෝන් එක මිනිසුන් අතරේ ජනප්‍රිය වුණා. හැබැයි 2016 අගෝස්තු 24 ප්‍රථම පුවත වාර්තා වුණා Note 7 එක අසාමාන්‍ය ලෙස ඉනි ගන්නවා කියලා. මේ පුවතින් පස්සේ මේ වගේ ගොඩක් නිවුස් පැතිරෙන්න ගත්තා Note 7 එක ගිනි ගන්නවා සහ පුපුරනවා කියලා. මේ නිවුස් රිලීස් වෙලා සතියකින් විතර Samsung සමගම ඔෆිෂියලි සඳහන් කරා Note 7 එක ගෙනල්ලා බාර දීලා ෆුල් රීෆන්ඩ් එක ගන්න කියලා. මේ Note 7 එක ප්‍රධාන ගුවන්නානවල පවා තහනම් කරන තරම් මේ ප්‍රශ්නය දුර දෙයි ගියා. හැබැයි Samsung සමගම තමන්ගේ පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තකා තමන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා ෆෝන් එක රීකෝල් කරන්න තීරණය කරා. මේ Note 7 එක මේ වගේ ප්‍රශ්නයකට මුල් නොවුනා නම් මේක තමයි දැනට තියෙන පවර්ෆුල්ම ඩිවයිස් එක වෙනවා අනිවාර්යයෙන්ම. මේක තමයි Samsung Galaxy Note series එකේ ඉතිහාසය Note 1 එක පටන් ගෙන Note 7 එක වෙනකම්. මේ Note series ගැන ඔයාගේ අදහසත් පල්ලා comment section එකේ comment කරන්න පුළුවන්. මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ආයෙත් අපි මේ වගේ video එකකින් මිලමු. Peace.